ආරච්චි සමකැඳවුම්කරු රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිතිය එකතුව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිතිය එකතුව පසුගිය ජූලි මාසේ පළවෙනිදා රැස් වෙලා අපි තීන්දුවක් ගත්තා ආණ්ඩුව විධායක සේවාවේ නිලධාරීන්ට පමණක් සීමා වෙන ලෙස ලබා දුන්නු ඒ රුපියල් 25000ක දීමනාව සමස්ත රාජ්‍ය සේවකයන්ට පළාත් රාජ්‍ය සේවකයන්ට අර්ධ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමික ජනතාව ඇතුළු වැටුප් ලබන සියලු දෙනාට ඒ සාධාරණ දීමනාව ලබා දෙන්න කියලා මොකද ආණ්ඩුව ඒ දීමනාව විධායක සේවාවේ ශ්‍රේණියට දුන්නේ ජීවන වියදම වැඩිනිස අපි දන්නවා දැන් ජීවන විදම 108කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මාසික වැටුප් ලබන අයගේ වැටුපේ යගේ 60කින් 60 දක්වා පහළ බැහැලා තියෙනවා. ඒ වගේම මාසික වියදම 91කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ ආණ්ඩුවේ වාර්තා. ඉතින් මෙවැනි තත්වයක් මත විධායක සේවාවේ නිලධාරීන්ට පමණක් දීමනාවක් දීලා ඒ නිලධාරීන් පමණක් ජීවත් වෙන එකද මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි විශ්වාස කරනවා මේ රටේ සමස්ත වැඩ කරන ජනතාව මාසික වැටුප් ලබන අය ජීවත් වෙන්න ඕන. ඒ නිසා තමයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිතිය එකතුව මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයේ දියත් කරලා රුපියල් 25000ක දීමනාව සියලු දෙනාට සාධාරණව දෙන්න කියලා තියෙනවා. විශේෂයෙන්ම අද අපි පළවෙනි දවස සාර්ථකව නිමා කළා. අද දෙවැනි දවස 100ට 100ක් මේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයේ සාර්ථකයි. අපි ජනතාවගේ පාර්ශවයෙන් හිතලා ආණ්ඩුව ගැන හිතලවත් මේ නාස්තිකාර දේශපාලඥයන් ගැන හිතලවත් නෙමේ අපි ආණ්ඩුව ගැන හිතලා සමහර සේවාවන් මේ දෙදින වෘත්ති සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධ කරගත්තේ නැහැ. වරාය වෘත්ති සමිතියට අපි කතා කරේ නැහැ. වරාය විදුලි බල මණ්ඩලය ජල සම්පාදනය තෙල් සංස්ථාව සෞඛ්‍ය අධ්‍යාපනය වැනි සේවාවන් සම්බන්ධ නොකරගෙන තමයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිතිය එකතුව රාජ්‍ය පළාත් රාජ්‍ය ආයතන අර්ධ රාජ්‍ය ආයතන වල සේවා සේවකයන් සහ කාර්ය මණ්ඩල එකතු කරගෙන මේ අසනීප නිවාඩු වාර්තා කිරීම කරලා අපි ආණ්ඩුවට පෙන්නවා අපි ඊයේ දවසේ ආණ්ඩුවට පෙන්නවා විධායක සේවාවේ නිලධාරීන්ගෙන් පමණක් රාජ්‍ය සේවයේ පවත්වාගෙන යන්න බෑ කියලා අපි ආණ්ඩුවට පෙන්නවා ඒ නිසා තව දුරටත් මුලාවේ වැටෙන්නේ නැතුව තවදුරටත් රට අමාරුවේ වට්ටන්න නැතුව අපි මේ රටේ පාලකයන්ට කියනවා සමස්ත වැඩ කරන ජනතාවට ඒ දීමනාව ලබා දෙන්න පියවර ගන්න. දැන් ආණ්ඩුව මෙහෙම කතාවක් කියනවා. සල්ලි නැහැලු. ඉල්ලන ගාන දෙන්න ගියෝතින් තව බදු ගහන්න යලෝ. මම දැක්කා රංජි සිඹලාපිටිය මහත්තයා, මනුෂ නානායකාර, ඒ වගේම හරින් ප්‍රනාන්දුලා මේ මාර සෙට් එක මේ කියන්නේ රටේ තියෙන සම්පත් ටික විනාශ කරමින් රාජ්‍ය දේපල වෙනසමින් අපි දැක්ක මනුෂ නානායකාර රට පුරා ගිහිල්ලා දේශපාලන රැස්වීම් තියෙනවා අමාත්‍යංශවල සල්ලි වේදන් කරලා විවිධ කප්පන් දීලා බත් පැකට් එක දීලා තේ කෝප්පේ දීලා ඒව දීලා දැන් රට පුරා ගිහිල්ලා බොරු දේවල් කරමින් දේශපාලන රැස්වීම් තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා අපි අහනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ගේ ජනාධිපතිවරණය වෙනුවෙන් වෙනත් අමාත්‍යංශ දීච්ච මුදලක් වැය ශීර්ෂයේ මාරු කරලා කෝටි 872ක් දාගත්තා තමන්ගේ වැය ශීර්ෂයට. ඒව සල්ලි නෙමේද? රට පුරා පෝස්ටර් ගහන්නේ ඒව සල්ලි නෙමේද? ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඒව අදාළ නැහැ. ඒ නිසා අපි වැඩ කරන ජනතාව ඉල්ලුවේ සාධාරණ ඉල්ලීමක්. ඒකට සාධාරණව ආණ්ඩුව විසඳුම් ලබා දෙන්නේ නැත්නම් මේ වැඩ කරන ජනතාව වඩා නිවැරදි තීන්දුවක් ඉදිරියේදී ගනී කියලා අපි මේ ආණ්ඩුවට ඉතා වගකීමෙන් කියනවා.